ප්‍රභාකරන් ගේ මරණය ගැන විවිධ කතා තිනවා එකක් තමයි සයිනයිඩ් කාලා පෙට්‍රල් වලින් ගිනි තිබ්බ කතාව අනිත් කතාව තමයි ප්‍රභාකරන් විසින්ම ඔළුවටම වෙඩි තියාගෙන මරුණු කතාව කොහොමුණත් අද මම මේ වෙරසරාණින් කතා කරන්න සූදානම් මීට වසර කිහිපයකට පෙර එලිදක්කුන් ලැබූ සැබෑ සාක්ෂි සමග ඇත්තටම ප්‍රභාකරන් ගේ මරණය සිදුුණේ කොහොමද කියන කාරණාව ඉතින් අපි මේ ගැන වැඩි විස්තර මේ වෙරසරාණේ ඉස්සරහට ගිහිල්ලා අනිවාර්යයෙන්ම කතා කරමු සයිනට් කාලත් නැහැ විඩිදියාගෙනත් නැහැ ඇත්තටම මොකද උනේ අවසානයේදී ප්‍රභාකරන්ගේ මිනිහ හඳුනා ගැනීමට පැමිණියේ කරුණා අම්මන්සා තවත් LTT ප්‍රබල නායකයෙක් විසින් ඒ කාලයේදී සටම්බිමේ සිදුවන නායකින්ගේ මරණ සම්බන්ධයෙන් පමණක් නොව රාජ්‍ය නායකින් ඝාතනය වූ අවස්ථා සම්බන්ධයෙන් කාලෙන් කාලට එක් එක් කතන්දර ලියවීම සාමාන්‍ය සිදුවීමක් වුණා කොහොමුණත් මේ වැඩසටහනේ මුලින්ම ඔබට කියන්න කැමති ප්‍රභාකරන් සයිනට් කාලා පෙට්‍රල් මගින් LTT කාඩර් වරුන් විසින් ගිනි තිබ කතාව තනි කරම අසත්‍ය පූතා මොකද එය සිදුවිය නොහැක්කා දෙවන ලෝක යුද්ධයේදී තමන් විසින් දිවි හානි කරගත් බවට ප්‍රචලිත මතවාදයක් හිට්ලර් සම්බන්ධයෙන් තිබුණා. හිට්ලර් වෙනත් රටකට පැන ගොස් පසු කාලයකදී ස්වභාවික ලෙස මිය ගිය බවට විශ්වාස කරන පිරිසක්ද සිටිනවා. පරාජිත නායකයාගේ මරණය එම පාර්ශවයේ පරාජය සංකේතය වන්නාසේම එම මරණය සිදු වූ ආකාරයේ විස්තර කිරීම බලය ජයග්‍රහකයාගේ අයිතියක් බවට පත්වීම සමග පරාජිත පාර්ශවයේ ඉතුරු වන පිරිස සහ එම මතවාදී ඉදිරියට ගෙන යා යුතුය යන සිතන පිරිසද එම මතේ නොවිසීමද සිදුවේ. 2009 මැයි 18 හෝ 19 වෙනිදා නන්දිකඩල් කලපු තීරයේදී ප්‍රභාකරන් මරණයට පත් වූ ආකාරය සම්බන්ධයෙන්ද තවමත් කතිකාවන් ඇති වෙමින් පවතිනවා. නමුත් 2023 වර්ෂ වෙනකොට එය අතරින් පතරින් ඇහෙන කාරණාවක්. මේ පිළිබඳව මීට වර්ෂ කිහිපයකට පෙර නවතම මතයක් මහාචාර්ය මයිකල් රොබර්ට්ස් විසින් ඉදිරිපත් කර තිබූ අතර ඔහු විසින් සිය රචනයේදී ඒ සම්බන්ධයෙන් පැවති පැරණි මතවාදද ඛණ්ඩනය කිරීමට යොදාගෙන තිබුණා. මේ නිසා රොබර්ට්ස්ගේ රචනයේ පිළිබඳව විවේචනයක් මගින් ප්‍රභාකරන්ගේ මරණය සිදු වූ ආකාරය පිළිබඳව මතයක් ඉදිරිපත් කරන්නට පුළුවන් මේ වැඩසටහන තුලින්. ප්‍රභාකරන් නිරන්තරයෙන්ම මරණය සමග සිටි පුද්ගලයෙක්. ඒ නිසා ඔහුගේ මරණය සිදු හැකි ආකාරය පිළිබඳව ඔහුගේ පාර්ශ්වයෙන් ආරක්ෂාකාරී වීම සඳහා උපකල්පන සේම ඔහුගේ සතුරු පාර්ශ්ව වෙතින් ඔහු මරා දැමීම සඳහා උපකල්පනද ගොඩනගන්නට පුළුවන්. ප්‍රභාකරන් විසින් සිය සංවිධානයේ පිරිස සතුරන් අතර පත් වූ විට රහසෙලි නොවීම මුලී කරගත් වික්‍රමාන්විත මරණ ක්‍රමයක් හඳුන්වා දී තිබුණා. ඒ සයිනයිඩ් කරලක් බෙල්ල එල්ලාගෙන සිට සතුරා අතර පත්වන විටම එය හපා දැමීමයි. එම සොයම් මරණීය ක්‍රමය ප්‍රභාකරන් ඉගෙන ගන්නා ලද්දේ මුල් කාලයේදී ඔහුගේ වීරියෙකු සිව කුමාරන් නැමැති දෙමළ ත්‍රස්තවාදියෙකුගෙන්. සිව කුමාරන් ප්‍රභාකරන්ට පෙර කාලයේ දෙමළ වර්ගවාදී ත්‍රස්තවාදියෙකු අතර 1970 සැප්තැම්බරේදී ජාපනයේ සංචාරක නිරත වූ ඇමති සෝමවීර චන්ද්‍රසිරි ඝාතනය කිරීම සඳහා ප්‍රයත්නයක් දරන ලද්දේ ඔහු විසින්. ඉන් මාස 5කට පසු යාපනයේ නගරාධිපති ඇල්ෆ්‍රඩ් දොරෙයප්පා මරා දැමීමේ අසාර්ථක ප්‍රයත්නයකටද ඔහු යෙදුණා. 1974 වසරේදී යාපනයේ බැංකුවක් කොල්ල කෑම සඳහා උත්සාහ දරමින් සිටියදී පොලිසිය විසින් ඔහු වටකළ අතර පොලිස් අත්අඩංගුවට පත් වීමට පෙර ඔහු විසින් සයිනයිඩ් කරලක් ගිල දමා දිවි තොර කරගෙන තිබුණා. තමාගේ වීරයෙකු සිව කුමාරන් දිවි තොර කරගත් ආකාරය පසු කාලයකදී තම සංවිධානයේ නිල කටයුත්තක් බවට ප්‍රභාකරන් විසින් පමුණුවනු ලබනවා. ඒ ආකාරයෙන් මිය යෑම සඳහා අවශ්‍ය වන සයිනයිඩ් කරල ප්‍රභාකරන්ගේ සිට LTT ළමා ත්‍රස්තවාදියක් දක්වාම පොදු කාරණයක් විය. ඒ ආකාරයෙන්ම මිය ගිය LTT ත්‍රස්තවාදීන් වීරයන්සේ පිදුවත තමා විසින් සංවිධානයට අනුදැන කියූ කාරණය මගින් ප්‍රභාකරන් සිය අවසාන මොහොත ලකුණු කර නොගත් බව සියලු පාර්ශ්ව පිළිගන්නා කාරණයක්. මොකද මේ ගැන පැහැදිලි සාක්ෂියක් මේජර් කමල් ගුණවත් මහත්මයාගේ රණමග ඔස්සේ නන්දි කඩල් ග්‍රන්ථයේ පැහැදිලිව සඳහන් වෙනවා. ඉතින් මම ඔබට මේ ගැන පැහැදිලි විස්තරයක් මීට පෙර වැඩසටහනක සාකච්ඡා කර තිබෙනවා. ප්‍රභාකරන්ගේ මරණය හමුදා අතින් සිදුවා යයි කියන්නා වැනිම ශෝකයක් හෝ කේන්තියක් ඔහු සයිනයිඩ් නොකා මිය ගියායි කී විට LTT වර්ගවාදීන්ට දැනෙන්නේ එම පරස්පරය නිසා. ඒ නිසාම ප්‍රභාකරන්ගේ මරණය හමුදා අතින් සිදු නොවුවක් බවට කියාපා ඔහුගේ වීරත්වය තවදුරටත් ශේෂ කර ගැනීමේ ඌමනාවක් LTT වර්ගවාදීන් පිරිසකට අවශ්‍ය වී තිබුණා වෙන්නට පුළුවන්. සයිනට් කා ප්‍රභාකරන් මිය නොගිය බවට පැහැදිලි සාක්ෂි ඔහුගේ මරණය වාර්තා කළ ඡායාරූප සහ වීඩියෝ පටවල මතුපිට ස්වභාවයෙන් උද කියන්නට පුළුවන්. කටින් පෙන දමා මිය දෙන සයිනට් කා සාමාන්‍ය පුද්ගලයෙකුගේ පෙනුමක් ප්‍රභාකරන්ගේ මිනියෙන් දිසුවේ නැත. ප්‍රභාකරන්ගේ මරණය සිදු හැකි අනෙක් ආකාරගත හොත් පළවෙනි ආකාරය තමයි තමන් සතු ග්ලොක් පිස්තෝලෙන් ඔහුම වෙඩි තබා ගැනීම.
දෙවෙනි ආකාරය තමයි යටත් වීමෙන් පසු හමුදා විසින් තබන ලද වෙඩිල්ලකින් ඝාතනය වීම. තුන්වෙනි කාරණේ තමයි පොරෝ පහරක්. උදුළු පහරක් වැනි මූහත් අවියකින් පහර දීම මරණයට පත්වීම. හතරවෙනි ආකාරය තමයි හමුදා විසින් එල්ල කරන ලද ස්නයිපර් ප්‍රහාරයකින් මිය යෑම. පස්වෙනි ආකාරය තමයි අවසන් මොහොතේ හමුදා විසින් සිදු කරන ලද මෙහෙයුමේදී හමුදා වෙඩි තැබීමකින් ඝාතනය වීම. ප්‍රභාකරන් සිය සංවිධානගත වීමේ මුල් කාලයේ සිටම ත්‍රාසජනක හොලිවුඩ් චිත්‍රපට රසිකයෙකු වුණා. LDD ප්‍රධානීන්ට සම්වැස්මත් තුළ කවුබෝයිලා පළඳිනසේ පිස්තෝලයක් පළඳීමට නියම වන්නේ ප්‍රභාකරන් රසිකත්වයේ දැක්වූ බටහිර චිත්‍රපටවල ආభాෂයෙන් බව MR නාරායන් ස්වාමි සිය ප්‍රභාකරන්ගේ දුර්වබෝධ මනසක ඇතුළාන්ත ග්‍රන්ථයේදී විස්තර කරනු ලබනවා ඉතාම පැහැදිලිව. එය සතුර ඉලක්කගත කරගෙන යදින්නක් මිස ස්වයං ඝාතක ක්‍රියාවලියකට උපයෝගී කර ගන්නක් නොවන බවට පෙනී යනවා. සයිනන් කරලා සුරියක්සේ ඉල්ලාගෙන සිටින විට අවියකින් තමා ක්‍රමයේ ඒක නිසකවම තමන් විසින් සිදු කරගත් වෙඩි තබා ගැනීමකදී සිදුවන අන්දමේ තුවාලයක් නෙමෙයි. තමන් විසින් සිදු කරගත් වෙඩි තැබීමකදී ඒ හිසට එල්ල කළ එකක් නම් වෙඩි උණ්ඩේ නිකටට පහළින් එනම් කට හෝ නළල හරහා හිස් කබල තුළට ඇතුළු වී යුතුයි. යට ඇඳුමේ සිටින ප්‍රභාකරන්ගේ පින්තූරවල ඔහුගේ පපුවට වැදුණු වෙඩිල්ලක කිසිදු සලකුණක් නැහැ. තමන් විසින්ම තම සිරුරට එල්ල කොටගත් වෙඩි තැබීමකදී ඒ සඳහා වඩාත් ඉඩ ඇතැයි සිටිය හැකි ස්ථානයේ පපුවයි. ඉතින් මේ සිදුවීම සියල්ලම පවසන්නේ බ්ලැකර් විසින්. සමහරුන් තරකයන් නගන්න පුළුවන් ප්‍රභාකරන්ගේ හිස් කබලේ දක්නට ඇති තුවාලයේ ඔහු විසින්ම සිදු කරගන්න ලැබූ වෙඩි තැබීමක තුවාලයේ වසන් වියන් ලෙස ඔහු මිය ගිය පසුව සිදු කළ එකක් කියා. එහෙත් ප්‍රභාකරන් තමගේ නිකටට යටින් හෝ කට හරහා හෝ වෙඩි තබා ගත්තේ නම් ද්‍රවස්ථಿತಿ විද්‍යාවට අනුව ඔහුගේ ඇස්වලට සිදුවන්නට තිබූ හානිය පෙනෙන්නට ඉඩ තිබිය හැකියි. එසේ නම් ඔහුගේ ඇස් ඒ වායේ කුහර වලින් පිටට පුපුරා විසිරී යෑමට ඉඩ තිබුණා. එසේ නැත්නම් අවම වශයෙන්වත් ඔහුගේ ඇස් රතු වී තිබිය යුතුයි. නමුත් එවැනි සලකුණක් ප්‍රභාකරන්ගේ මලසිරුරේ තිබුණේ නැහැ. තවත් තර්කයක් වුණේ තුවාලයේ වෙඩි සුම්බුන් වැඩි සිදුවන්නට හැකි බවයි. එහෙත් ඔහුගේ හිසට හෝ මූණට වෙඩි සුම්බුන් වැදුණු බවට සලකුණක් නැහැ. මේ සිදුවිය නොහැක්කක් නොවන නමුත් එවැන්නක් සිදුවීමට ඇති ඉඩ කඩ අඩුයි. කොහොමඩත් එය DBS ජේරාජ්ගේ සියදිවි හානි කර ගැනීමේ සිද්ධාන්තයට කොහොමත්ම ගැලපෙන්නේ නැහැ. ඊළඟට තවත් කතා අනුවාදයක් වුණේ ඒ ජේෂ්ඨ යුද හමුදා නිලධාරියෙකු විසින් සිදු කරන ලැබූ පොරෝ හෝ උදුළු ප්‍රහාරයක් මගින් සිදු වූ තුවාලයක් බවයි. මේද සිදුවිය නොහැක්කක්. ඊට හේතුව තුවාලයේ අවට ප්‍රදේශයේ තැළුම් හෝ සීරීම් හෝ ලකුණු කිසිවක් විසින් DBS ජේරාජ්ගේ බ්ලොක් අඩවියට ගොස් තිබෙනවා. නමුත් මෙහිදී බ්ලැකර් පවසන ආකාරයට මේ බ්ලොක් අඩවියට පිවිසීමට ජේරාජ් විසින් ඌට ඉඩ දී තිබුණේ නැහැ. කලින් ඔහු ඊතපැල හරහා ජේරාජ්ගේ මේ මතය විමසා තිබෙනවා. එවිට බ්ලැකර් විසින් ඌට මෙසේ පිළිතුරු දුන්නා. බ්ලැකර් විසින් ඔහුගේ සාක්ෂි ජේරාජ්ට දී තිබෙනවා. නමුත් ඔහු විසින් සිය මතය වෙනස් කරගෙන නැහැ. එමෙම ප්‍රභාකර මියගේ කෙලෙසද යන්න පිළිබඳ විමසීම් වලට සවිස්තරාත්මක පිළිතුරු දීම ජේරාජ් විසින් ප්‍රතික්ෂේප කරා. එමෙම ඒ පිළිබඳව ඔහු හෙළිදරව්වක්වත් ලියන්නේ නැහැ. එයින් බ්ලැකර්ට පිනියන්නේ ඔහුගේ විශ්වාසන
සම්බන්ධ තොරතුරු මූලාශ්‍රයන් ඔහුට මේ අනුවාදය පවස ඇති බව විනා නිශ්චිත වශයෙන් ජේරජ් ඒ පිළිබඳ තොරතුරු නොදන්නා බවයි. බ්ලැකර්ගේ තර්කයේ මගින් ප්‍රභාකර මියා හැකිව තිබූ බවට අනුමාන කළ හැකිය. තමන් සතු පිස්තෝලෙන් ඔහුම වෙඩි තබා ගැනීම. පොරෝ පහරකින් උදළු පහරකින් වැනි මූහත් අවයකින් ඝාතනය වීම යන කරුණු දෙකම මේ වැඩසටහනින් මෙතෙන් සිට බැහැර වෙනවා. බ්ලැකර් සඳහන් නොකළ තවත් වැදගත් කාරණයක් මෙහිලා දක්වන්නට පුළුවන්. යුද විශේෂඥයන් විසින් කරන ලද මතයන්ට අනුව තමා විසින් හෝ ළඟම සිටින කෙනෙකුගේ වෙඩිල්ලක සිදුවන හානිය ඈත සිට තබන වෙඩිල්ලකින් වන හානිය වෙන් කර හඳුනාගත හැකි පහසුම ක්‍රමය පිලිස්සුම්. ළඟ සිට තබන වෙඩිල්ලකින් නිකුත් වන අග්නියෙන් සිදුවන පිලිස්සීම සමෙහි සනිටුවන් වන අතර එවැනි ලකුණ ප්‍රභාකරන්ගේ හිසේ තිබූ තුවාලේ දක්න ලැබෙන්නේ නැහැ. ප්‍රභාකර මියන මොහොතේදී එම ආසන්න ප්‍රදේශක සිට වාර්තාකරණ යෙදීමට වාර්තාකරුවෙකුට හැකි වූ අතර ඔහුගේ මිනිය මුල් අවස්ථාවේදීම ඔහුට දැක බලා ගැනීමට පුළුවන් වුණා. ඒ නිසා ඊටම පැහැදිලිව එවැනි පිලිස්සුම් නොවූ බව ඔහු විසින් පවසා තිබෙනවා. යටත් වීමෙන් පසුව හමුදා විසින් තමලනද වෙඩි උණ්ඩයකින් ඝාතනය වීම යන කාරණේද පහසුවෙන් අතහැර දැමිය හැකි තත්ත්වයක තිබෙනවා. මේ පිළිබඳ රොබර්ට් සිසිං වෛද්‍ය සුසිර වීරසේකරගේ නිරීක්ෂණ ලබාගෙන ඇති අතර වෛද්‍යවරයා හිදී පවසා ඇත්තේ මාරක වෙඩි උණ්ඩය පිස්තෝලයකින් එල්ල කරන ලද්දක් නොවන බවට බොහෝ ඉඩකඩ ඇති වාසියෙම එය ඈත සිට තමලනද වෙඩිල්ලකින් සිදුවීමට බොහෝ ඉඩකඩ ඇත යන්නයි. රොබර්ට් සිසිං සිය රචනයේදී වැඩිබරක් තබනුයේ හා මෙම සංවාදයේදී ඔහු මතු කළ කාරණේ බවට පත් වී ඇත්තේ ප්‍රභාකරන් ස්නැප ප්‍රහාරයකින් මිය ගියා යයි සැලකීම. යුද ශිල්පය පිළිබඳව වැඩි අවබෝධයක් නොමැති අය වෙත කරුණක් අවධාරණය කිරීමට මම කැමැත්තෙමි. එනම් ප්‍රභාකරන් වෙඩිකා ඇත්තේ ප්‍රභාකරන් වශයෙන් නොවන බවයි. ඈත එපිට මාණික සිට සතුරාට වෙඩි තබන ස්නැපර්යයි ඉංග්‍රීසින් හඳින් වෙන ශූර වෙඩිකාරන්ගේ වෙඩි ප්‍රහාරවලට පරස්පරව කැලෑ අඩිවල සිදුවන වෙඩිසටන් වලදී මේ නිලධාරින් මේ බටින් යයි හඳුනා ගැනීම සිදුකරන වෙනුවට සතුරන් නැසීමේ සහජ අරමුණින් හොඳ සෙබළු සතුරු දේහය වෙත වෙඩි ප්‍රහාර එල්ල කරනු ලබනවා. සතුරා කවුරුදැයි හඳුනා ගැනීමට නතර වීම ස්නැප වෙඩිකරුවාගේ ආරක්ෂාවට ලොකු තර්ජනයක්. එමෙන් මේ මනා රණශූරත්වයට පටහැනි යනුවෙන් රොබර්ට් විසින් සිය සාධක සඳහා කරුණු දක්වා තිබෙනවා. රොබර්ට්ස් මෙතනදී මතු කරන පළමු කාරණියම සාවද්‍යයි. ප්‍රභාකරන් වෙඩිකා ඇත්තේ ප්‍රභාකරන් වශයෙන් නොවන බව ලෙස රොබර්ට් සඳහන් කරන්නේ ඔහු ඝාතනය වන තෙක්ම ඒ ප්‍රභාකරන් ලෙස හමුදාව තේරුම් නොගෙන සිටි බව. මානුෂීය මෙහෙයුමේ අවසාන දින කිහිපයේදී හමුදාවන් තේරුම්ගෙන තිබූ පැහැදිලි කාරණයක් වූයේ ප්‍රබල කොටනායක සීළු දෙනා එකට නන්දි කඩල් කලපුවට කොටු වී සිටි බවයි. බුද්ධි තොරතුරුවලට අනුව මෙම එම ස්ථානයේ නිකුත් වන දුරකථන තරංග අනුසාරයෙන්ද හමුදාව ඒ බව දැන සිටියා. මේ 17 වන විට නන්දි කඩල් කලපුව තුල කණ්ඩායම් 3ක් ලෙසට LTT නායකයන් ස්ථානගත වී සිටියා. එදින හැන්දෑවේ 6 වන විට බාබුසා සුසේ ඇතුළු පිරිසක් එක් කණ්ඩායමක් ලෙසත් පොට්ටු අම්මන් සහ ඔහුගේ පවුලේ පිරිස ඇතුළු තවත් කණ්ඩායමක් ලෙසත් ප්‍රභාකරන් ඇතුළු පිරිස තව කණ්ඩායමක් ලෙසත් කලපුවවට ස්ථානගත වී සිටින බව හමුදාවෙන් හඳුනාගෙන හෝ උපකල්පනය කර තිබුණා. ඒ අනුව 18 වෙනිදා හවස කර්නල් ක්‍රිෂාන්ත ඥානරත්නගේ නායකත්වයෙන් පළමු කොමාන්ඩෝ බලැණිය සහ මේජර් ශ්‍රාමල්ද සිල්වාගේ නායකත්වයෙන් යුත් දෙවැනි කොමාන්ඩෝ බලැණිය කලපු ප්‍රදේශය වට කරමින් මෙහිමත් ක්‍රියාත්මක කරා. LTT නායක සිල් දෙනා මේ ප්‍රදේශයේ කොටු වී සිටිතයි හමුදාව අපේක්ෂා කිරීම නිසාම ප්‍රභාකරන් වෙඩිකා ඇත්තේ ප්‍රභාකරන් වශයෙන් නොවේ යන්නෙන් රොබර්ට් සිංහ ඉදිරිපත් කරන මතය ඉතාම සාවද්‍යයි. අනෙක් අතින් මෙම අවසාන මෙහෙයුම් පැවතියේ නිශ්චිත ලෙස මායින් මිද දෙපිල්ල සිටි අවස්ථාවක නොවේ. එය පඳුරු ගහන උස් ගස්වලින් තොර කලුප ප්‍රදේශයක්. මෙවැනි පරිසරයක් තුළ ස්නැප බලයන් රඳවා තැබීමට නොහැකිසේම එවැනි ස්නැප බලයන්ිය රඳවා නොතිබුණු බවද එම කාලයේ රණබිමේ තොරතුරු වලින් අපට දැනගන්න ලැබුණු කරුණක්. නිශ්චිත ලෙසම කිව හැකි දෙපිරිසම ආසන්නයේ රැඳී සිටින වටපිටාවක් සහ පඳුරු සහිත කඩුලාන පරිසරයකදී ස්නැප භාවිත කළ නොහැකි බවයි. සතුරන් මිතුරන් හඳුනාගත නොහැකි තැනකදී ස්නැප භාවිතයේ වාසියකට වඩා පාඩුවක් බව අත්දැකීමෙන් හමුදා බට පිරිස් දන්නවා. එසේ මෙම පරිසරයේදී ස්නැප බටයන් ස්ථානගත කිරීම සඳහා උස් ගස් හෝ බිම්ද නොතිබුණා. එම නිසා ස්නැප ප්‍රහාරයකින් ප්‍රභාකර මිය යන්නට ඇත යන නිගමනයේද සාවද්‍යයි. මේ අනුව ප්‍රභාකර මිය ගියයි සැලකීමට තිබෙන්නේ අවසාන මෙහෙයුමේදී සෙබළුක්ගේ වෙඩි උණ්ඩකින් බව. එය තේරුම් ගැනීමට අසීරු සංකීර්ණ තත්යක්ද නොවේ. ප්‍රභාකරන් පමණක් නොව අවසාන අවස්ථාවේදී මිය ගිය සියලු නායකින්ගේ ඉරණමද තීන්දුව වී තිබුණේ එම ක්‍රමයටමයි. ඉති කොහොමනම් ගොඩක් කටි දන්නවා ප්‍රභාකරන් මිය ගිය දුර සිට තමන්නද වෙඩි උණ්ඩකින් බව. නමුත් මම ඔබට දෙයක් පැවසිය යුතුයි. මේ ප්‍රභාකරන්ගේ මරණය ගැන ගොඩක් තැන්වල විවිධ මතවාද තමයි තිබෙන්නේ. නමුත් මං හිතනවා අදිතම සාර්ථක ලෙස මේ වැඩසටහන තුලින් සීළු මිනිසුන්ගේ සැකසංකා දුර වන පරිදි ප්‍රභාකරන්ගේ මරණයේ සත්‍ය කතාව මේ වැඩසටහනෙන් ඔබට පැහැදිලි වෙන්නේ නැති කියලා. ඉතින් මම අදට මේ වැඩසටහන නිමා කරනවා. ඉතින් මේ වගේ ශ්‍රී ලංකාව වගේ මුළු ලෝකෙම යුදමේ ත්‍රාසජනක දේවල් මෙන්ම තවත් අධ්‍යාපනික වීඩියෝස් බලන්න ඕන නම් දැන්ම subscribe කරන්න අපි නොදන්න ලංකා ඉතිහාසයේ YouTube channel එක. ඉතින් ඒ වගේම අපි නොදන්න ලංකා ඉතිහාසයේ social media follow කරන්න අමතක කරන්න එපා. ඉතින් මේ වගේ තවත් දවසකින් හමු වෙන බලාපොරොත්තුෙන් අදට සමු ගන්නවා. ඔබ සීලම දෙනාට ජයෙන් ජයම වේවා. ප්‍රවාහිවරයි දන්නවනේ command උත්තරසොත්. Okay, bitch on my side of some movie.